ක් මේවෙලා කරන යෝජනක්තමයි පර්ලිමේතු විසර වල යිලු චන්දකට නොවැන්න කියලා එතකොට දේශපාලනනික රට ස්ථාවර කරන්න පුළුවන් කියලා උපකල්පනයක් තිර හැබැයි මේවෙලා පර්ලිමෙන්න්තු විරන්න්න පුුවන් එක ක්‍රම කීපත්තිෙන පළවැනි එක පර්ලිමේන්තු එ මෙන්න මන්ත්‍රීවර් එකසිය දහතුනා කතවුස්ස ඕනේ පාර්ලිමේතු අපි විසුර ගම කිය එහෙම නත්නම් ජනාඩිපති රටති විදාාක බල පාවිච්ච කලයක කරන්න පුළුවන් හැබැයි විසිවැනි සංසෝධනය අනුව ඔහුට එහ කළ ඇහැක්කේ ලබන අවුරුද්ද පෙබරවාරිවලින් පස්සෙ ඒවනම් බලංඉද වෙනවා පාර්ලිමෙන්තු විුරුවන් ජාධපතිට. එහෙමත් නැත්තම් ්‍යම්මාකාරයකින් මේ වෙලාවේ විසි එක සම්මට වුුණොත් ජනාධිපතිට හැකි ාවක්තියන පර්ිමේතුව විුරවාහරින් සිේක තියෙන විධානුව ය ප අවස්ථාව තියන. ඒ හින්දම තමයි සහරලා විසේක සම්බත වෙන්ඩ ලොකු බාාවක්වෙලතියෙන. මොකද එක සය දහතුනක් අතවස්සර පාර්ලිමේන්තුව විස්රෝණ අතියා. කොහමමාරි මේක විරුවන් නතුතියාගන්නක තමයි මේ වෙලාවේ පාර්ලිමිේන්තුවයින මන්ත්‍රීවරුන්ගේ ුවමනාව. ඒට හේතුව තමයි මේ ඇතිවෙලා තියෙන ජනක මුතුත් එෙක්ක මේ ඇතිවෙලා තියන අරගලඇත්ත එක්ක ඔවන්ට යලිත් ගමටයන් බෑ අලුතෙන් චදේල්ලන්න. ර්ලමේන්තු විසරගත්තොත් ඊළඟට අඩුම මස හයකින්මත් තමයි යයි චදයක් තියන්න වෙන්නේ ඊට කලින් හදිසිිය චන්දයක් තියන්න බෑ ට යම්කිසි මුදලක් පෑයවා ඒ මුදල් ප්‍රමාණය කෝටි දාහ එෙක්ද දෙසයක් පමණ වෙන්න පුළුවන් මුදල් කොහොමරි ොයා ගත්තත් එච්චර කාලයක් බලංඉන්න බැරිවන්නඩ පුළුවන් අලුතිෙන් පාර්ලිමේන්තුව හදාගන්න මොකද නිවැරදිව ක්‍රියාත්මක වන හරි පාර්ලිමේන්තුක් නැතුව රටකට නීත්‍යානකූල අයිතියක් හිමි වෙන්නෙ නෑ මේ රටේ ආර්ථකට අවාශර ප්‍රතිසාංක කනටි කරන්න විශේෂන් අIMFක් සමඟ ගනු දන් කරන්න අය ප්‍රතියෝගත කරන වගේ දවල්ොටඒ නීති්‍යානකූල බලයතියෙන්න්නේ චන්දයකින් පත්වවෙච්ච නියෝජිත. යඉන්න හැදුණු පාර්ලිමේන්තුයකට විතරයි. ඒ හින්ද මේ වෙලාවෙත් තියන පාර්ලිමේන්තුව විරවාගැනීම ඒකට විසඳම නෙවෙේ විසරවාගෙන චන්දක ගියත් ඒ චන්දයකින් දින අුත්නාගක පත් කරෙන අළු ආඩු හද ස්රහටයනක ලොක කායක් ගතවෙන්න පුළුව ඒ හිදදායික ප්‍රෝගක විසඳුමක් නෙවයි ේලා. විශේෂෙන් එක්කසිය දහතු වන අත උසල කියටවත් වෙලා පරමෙන්න්තු විසරුවය කියලා හිතන් දමමාුයි මොකද ඒ විසරෝගත්තොත් ඒකෙන් අඩු තරමසිගේට හත්ත පහගෙ රයි පාලමීන්තුයි එඇඩ වෙන්න අඩම තරමෙන් චන්දෙල්ලන් ගමට අන්න න්නෙත්නෑ. ඒ හින්දා ඔවුන් කවදාවත්. දෙැත්ර බෙදල මේ ෙදාගන්නඩ උත්සාහ කරන්න ගොඩක් වෙලාට දේශී විසි පහම එකකාවගේ න්දගෙන මේ තවටිකක් ඇදග නියන් ආක්ෂ කරගන්න තමයි උත්සාහරම න්න ඔුන්ගේ වර ප්‍රසාධික දිගම තියාගට ඒ ොුන් කලින් චන්දරදීපු ඉන්වස් ට ක්රගන්න තුව. ඔය කිය කාරන හිද මවෙලා පාලිමිමතු විස්වගේ හිතන් බඒක ප්‍රායෝගික තත්ත්වයක් නැවේ. ඒ හින්දම තමයි අපි යෝජනා කරන්නේ ජාතික ලයිස්තුයෙන් පත්වෙච්ච විසි අමද දෙනට ඉල්ලා අස් වන්න කියලා බල කරන්න පුුව. මොකද අනිත්තා ඉල්ලාසුනොත් ඊලළඟට පත් එෙන්නේ මැතිවරන කොමිසමේ තියන ලිස්් එක ඊල්ලඟට ඉන්න කෙන. හැබැයි ජාති කලයිස්තුුවෙන් ඉන්න විසිනම අයිගුණොත් ඒවලලාට ඒ පක්ෂවලට පුළුවන් රටේඉන්න වි්බපුතුන් චන්දකින් පත් නොච් අලුත් කට්ටිය පාලිමේන්තුට. ාති යිස්තු ා ලයි තරු මතක තමයි ජාති ලයිස්තු හද තේරන තමයි. ඒ හිද ඒ සිනමය කැකරල අලුත් විසිනමයක් ඇතුලට ඔබාගන්න පුළුවන් ඒ පක්ෂලට මේ වෙලාවෙේ අපිට පුළුවන් අවශ්‍ය කරන මානව සම්පත පර්ලිමේු ඇතුළට එකතු කරන්න මේ ආර්ථිකර බුද කරවනා කරන්න කරන්න එකට වාශ මානව සම්පත දැනුම දායකත්ව යන පිරිස මේ ඇතුවල රැස්කරගඩු පක්රම විදිහට යන්නේ ජාතික ලයිස්තු ගේ වි ල් සුනට පස අු පත් ග ර හිද. අරගලකරුවන් විදිහයටට අප යෝජන කරන්න ඉල්ලීමමක් තමයි පැදිලුවම විසි නම්ද ඉල්ලා ස් වෙන්න්න හැම පක්ෂටම මේ පදුවෙන්න්න පුුවන් සහර පක්ෂල ක්න දෙදන්න ගොට කැකරන්න පුුවන්ුවෙන් නොන ඒ ඇපකිරීම කරලා සුදුස්වන්ට යන්ඩ ඒ පාර හදල දුන්න රටට මීට වඩා වැඩදායක ප්‍රයෝජනවත් ආණ්ඩුව කදාගඩ් මිනිස්සුන්ට පුළුවන් වී අරගල කරන්න පුළුවන්වෙී එහෙදා අරගලේ 2. දෙව අධර්ර ද ක්‍රාතුකමින් පවතිනවා ඒක අපිරන්න ඉල්ලීමමක්තමයි ජාතක ලයිස්වවෙෙන්න්න ිසි නමද නනාට ගල්ලා ස් න්නකි.